Hi everyone, welcome to Advanced Level Biology Forum. Hiskabala pilibandawa tawat karunu kihipayak pahedili kara ganeemata thibenawa. Hiskabale kotas deka obata mataka athi, enam kapalaya saha vaktra. Me roopasathanin obata penwanne yati hanuwa iwat kala hiskabala adara desin baluwita penena aakare. මේ කළුපැහැයෙන් පෙන්ලා තියෙන සිදුර මහා චිත්‍රය නමින් හඳුන්වනවා. මේ මහා චිත්‍රය මොළයේ සිට සුෂුම්නාව පිටවීමට මාර්ගයක් සලසා දෙනවා. මහා චිත්‍රයේ දෙපස මදක් උසු ප්‍රසර දෙකක් පීටනවා. මේවට කියනවා අපර කපාල සන්ධාන අග්‍ර කියලා. මේ පෘෂ්ඨ ඇට්ලස් කශේරුකාව සමග සන්ධානය වෙනවා. එම සන්ධානය හිස ඉහළ පහළ චලනය කරන්න උපකාර වෙනවා. ලදරු හිස්කබලේ කපාල අස්ති අතර මෘදු පටලමේ ප්‍රදේශ කිහිපයක් පිහිටනවා. මේවා රන්ධ්‍ර කියලා හඳුන්වනවා. ඔබ මේ රූපේ දකින ලලාට නැත්තම් පූර්ව රන්ධ්‍රය කුඩා ලදරුවන්ගේ හිස මැද උස් පහත් වන ප්‍රදේශයක් වශයෙන් තියෙනවා සමහර විට ඔබ දැක ඇති. මේ රූපේ පහලින් පෙනෙන්නේ අපර රන්ධ්‍රය. මේ තියෙන්නේ ලදරු ඉස්කබලක එම පූර්ව රන්ධ්‍රය පෙනෙන ආකාරය. මේ රූපේ පාර්ශ්වික රන්ධ්‍ර පෙන්වා දී තිබෙනවා. දරු ප්‍රසූතියේදී මේ රන්ධ්‍ර හිස්කබල මදක් ඇකිලීමට ඉඩ සලස්වමින් ප්‍රසූතිය පහසු කරවනවා. ලදරුවාට වයස අවුරුදු 1-2 අතරදී මේ රන්ධ්‍ර අස්ති මගින් ප්‍රතිස්ථාපනය වෙනවා. මීළඟට මම කතා කරන්නේ කෝටරක පිළිබඳව. හිස්කබලේ අස්ති වලින් කීල අස්තිය, චිත්‍ර අස්තිය, ඌර්ධව හනුක අස්තිය හා ලලාට අස්තිය තුල පවතින පක්ෂ්මදර ශ්ලේෂ්මල පටලෙන් ආස්තරණය වුණු වාතයේ පිරුණු කුහර කෝටරක ලෙස හඳුන්වනවා. මේ ලලාට අස්තිය තුල තිබෙන කෝටරක යුගල. මේ පෙන්වන්නේ කීලා අස්තිය තුල තිබෙන කෝටරක. මේ රෝස පැහැයෙන් වර්ණ කර පෙන්වා දී තිබෙන්නේ ඌර්ධව හනුක අස්තිය තුල තිබෙන කෝටරක යුගල. දම් පැහැයෙන් වර්ණ ගන්වා තිබෙන්නේ චිත්‍රාස්තිය තුල තිබෙන කෝටරක. පැත්තට හරවා අර්ධයක් වශයෙන් පෙන්වන මේ හිස්කබල තුල ලලාට අස්තිය කෝටරකත් කීලාස්තිය කෝටරක සහ චිත්‍රාස්තිය කෝටරක කළු පැහැයෙන් පෙන්වා දී තිබෙනවා. කෝටරක නාස් කුහරයේ සමග සම්බන්ධ වෙනවා. මේවායේ ප්‍රයෝජන තමයි කටහඬ අනුනාද වීමට බලපානවා. ඒ වගේම හිසෙහි බර, කියන්නේ හිස්කබලෙහි බර අඩු කිරීමට දායක වෙනවා. කෝටරක ප්‍රදාහය ඔබට වේදනාකාරී අත්දැකීමක් වෙන්න ඇති. කෝටරක බැක්ටීරියා වලින් ආසාදනය වීමෙන් කෝටරක ප්‍රදාහය ඇති වෙනවා. මුඛ කුහරය සහ නාසා මාර්ගය වෙන් කරන්නේ දැඩි තල්ල සහ මෘදු තල්ල මගින්. දැඩි තල්ල අස්තිමය වන අතර මෘදු තල්ල කාට්ලේජමයයි. ඌර්ධව හනුක හා අදෝහනුක අස්තිවල කූප තුල දත් සවි වී තිබෙනවා. මුහුණේ අස්තිවල වැදගත් අංගයක් නම් යුග වක්‍රය. යුග වක්‍රය සෑදෙන්නේ යුග අස්තිය කොටසකින් හා ශංඛක අස්තිය කොටසකින්. අදෝහනුව චලනය කරන්න අවශ්‍ය වන පේශී මේ යුග වක්‍රයට සවි වී තිබෙනවා. මීළඟට ප්‍රසර ගැන බලමු. අදෝහනුක අස්තියේ ප්‍රසර. පළවෙනි එක සන්ධාන අග්‍ර ප්‍රසරය. මෙය ශංඛක අස්තිය සමග සන්ධානය වීමෙන් ශංඛක අදෝහනුක සන්ධිය සාධනවා. දෙවනි එක තුණ්ඩාකාර ප්‍රසරය. මෙය පේශී හා බන්ධනී සඳහා පෘෂ්ඨ සපේනවා.
ශංඛකස්තියේ ප්‍රසර තුනක් තියෙනවා මේන් යුග ප්‍රසරය පිළිබඳව අපි කලින් කතා කළා යුගවක්‍රයේ සාධන බව දෙවැනි එක චුචුකාකාර ප්‍රසරය මෙය හිස්කබලේ අදරහා අපර ලෙස පිහිටන රළු පෘෂ්ඨයක් වශයෙන් ඔබට දකින්න ලැබෙනවා ශංඛකස්තියේ ති අනෙක් ප්‍රසරය මෙහි තුඩක් ලෙස පෙන්වන කීලාභ ප්‍රසරය මේ ප්‍රසර සියල්ලම පේශී සවිවීමට පෘෂ්ඨ සපයනවා මේ රූපේ ඔබට ශංඛකස්තියේ ප්‍රසර තුනම පෙනෙනවා එනම් යුග ප්‍රසරය කීලාභ ප්‍රසරය සහ චුචුකාකාර ප්‍රසරය අපර කපාල සන්ධාන අග්‍ර ප්‍රසර ගැන අපි කලින් කතා කළා ආක්ෂක සැකිල්ලේ හිස්කබල පිළිබඳ විස්තර දැන් අපි සාකච්ඡා කළ අවසානයි මීළඟ වීඩියෝවෙන් කශේරුව ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් දුවේ පුතේ ඔයාලට ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක නැරඹුවට මේ වීඩියෝ වලින් ඔයාලට පුංචි හරි ප්‍රයෝජනයක් තියෙනවා නම් මගේ channel එක subscribe කරන්නත් like කරන්නත් share කරන්නත් අමතක කරන්න එපා